හැන්දෑවක් මාපේත වශ්‍රාව කියන්නේ. දැන් මේ විද්වත් හමු අපි මෙතැන් සිට ආරම්භ කරනවා. එන්න රේඩියක ළඟට. දැන් මේ රේඩියක තමයි ඔබට පුරුදු කළේ රටට ආදරය කරන්න මුලින්ම. අර රටට අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීම මේ රේඩියකින් උදේ පාන්දරට කළා. ඒකත් එක හොඳ ජාතික චින්තනයකින් තමයි ඔබ තිබිදුනේ. ඔබ ප්‍රබෝධවත් උනේ මේ රේඩියෝ යන්ත්‍රයත් එක්ක. ඒ නිසා අපි ශ්‍රාවකයනි, ඒක අඛණ්ඩවම ඔබ රැකගෙන ආවා, රැගෙන ආවා. තව ඉස්සරහටත් ඒක අරගෙන යමු. ඒක අවශ්‍යම දෙයක්. අපි අද ආරාධනා කළේ මේ විද්වත් හමුවට කෞතුකාගාර විද්‍යාව සහ පුරාජීව විද්‍යාව පිළිබඳ ශ්‍රේෂ්ඨ ප්‍රාමාණික විද්වතෙක්, ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සත් විද්‍යා සහ පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය සුරතිස්ස දිසානායක මහත්මයාටයි අපි ඔබම ගෞරවයෙන් ආරාධනා කළේ මේ පැයට. ඔබට ආයුබෝවන්, හොඳ හැන්දෑවක් ආචාර්ය තුමනි. ආයුබෝවන්. ඔබටත් එසේම වේවා. බැලු බැල්මට ඉතින් හරි ප්‍රියමනාප, හරි තැම්පත් සංසුන් බවක් පේන්න තියෙනවා ඔබතුමාගේ. ඔබ මේවා කොහොමද ඉගෙන ගත්තේ කියන එක තමයි මම මුලින්ම අහන්න කැමති. මේවා එක විද්‍යාවකවත් නැහැ, මෙතන කීපෙවෙ නැහැ ඕවා. ඔය විද්‍යාව කොහෙද තියෙන්නේ? ඇත්තටම මේ විද්‍යාව අපි ඉගෙන ගන්නේ කුඩා කාලේ ඉඳලා. කියන්නේ පාසල් වියේ ඉඳලා ඒකම අපි හැදෙන වැඩෙන අපේ පරිසරයත් එක්ක. එතකොට ඒ කියන්නේ අපි ආචාරශීලී වෙන්න ඕනේ, සමාජශීලී වෙන්න ඕනේ. මේ සංකල්පය අපිට අපේ මනසට යන්න ඕනේ කුඩා කාලේ ඉඳලාමයි. එතකොට ඒ කියන්නේ අපි හැදෙන සමාජයේ, අපි හැදෙන පරිසරයේ, සමහර වෙලාවට පරිසරයේ නරක පරිසරයක් වුණත් අපි ආශ්‍රය කරන පුද්ගලයන්ගෙන්, අපි වටා පිටා ඉන්න පුද්ගලයන්ගෙන් තමයි අපේ මනසට ගෝචර වෙන පරිදි මේ සමාජශීලීත්වය කියන එක අපි තුළට එන්නේ. සමාජයේ කොයිතරම් දූෂිත කිව්වම මට මතක් වෙන එක කියනවා, කවර දූෂිත සමාජයකවද කලාව පිළිබඳ සංවිධිතතාවයන් උපදින්න පුළුවන් කියන එක. ඔබට කලාව පිළිබඳ සංවිධිතතාවය ඇතුනේ කොයි කාලෙද? ඇත්තටම මේ කලාව පිළිබඳ මට සහජ හැකියාවක් තියෙනවා කිව්වොත් ඒකත් නිවැරදි. මම මේ මගේ හැකියාව ඇත්තටම කුඩා කාලේ ඉඳලම තමයි මේ මගේ චිත්‍ර ශිල්ප පිළිබඳව හැකියාව වැඩි දියුණු වෙන්නේ. මට මතකයි මම 3 වෙනි පන්තියේ ඉන්නකොට අපේ ගුරුවරිය මට කිව්වා, බෝඩ් එකේ අලියෙක් ඇඳලා, ඒ අලියා ගුරුවරිය ඇඳේ මට කිව්වා මේ අලියාගේ ඇහ තියන්න කියලා. ඉතින් ගුරුවරිය ඇඳපු අලියාගේ මේ වලිගෙත් එක සමාන ප්‍රමාණයයි, නැට්ටත් එක සමාන ප්‍රමාණයයි, දෙකම එක සමාන ප්‍රමාණයට තමයි ඒක ඇඳේ. මට තාම අද වගේ මතකයි. ඉතින් මම කොහොම හරි එක පැත්තක ඇහ තිබ්බා. එතකොට ඒකේ කන යා දාලා තිබ්බේ නැහැ. එතකොට මගෙන් ඇහුවා, අයියෝ නැට්ටට, නැට්ට පැත්තට ඇහ තිබ්බේ, මේ පැත්තනේ මුගේ ඔළුව පැත්ත කියලා. මං කිව්වා ඉතින් ටීචර් ඇඳලා තියෙන විදිහට නැට්ටයි වලිගේ දෙකම එක සමාන ප්‍රමාණයෙන් ඇඳහම, හොඬ වැලයි දෙකම එක සමාන ප්‍රමාණයෙන් ඇඳහම මට තේරුම් ගන්න බෑ මේකේ ඉස්සරහ පැත්ත කොහෙද, පිටිපස්ස පැත්ත කොහෙද. ඉතින් මම මේ පැත්ත ඉස්සරහ කියලා හිතලා මම ඒ පැත්තේ ඇහ තිබ්බා කියලා. ඉතින් ටීචර්ටත් ඒකට හොඳටම හිනා ගියා. ඉතින් එදා ඉඳලා ඒ චිත්‍රකලාව පිළිබඳ, ඒ ප්‍රමාණාත්මක පරිමාණය පිළිබඳව මට අවබෝධයක් තිබ්බා. ඒ අවබෝධය තුළ මම මේක වැඩි දියුණු කරගෙන ඇවිල්ලා මගේ අපොස සාමාන්‍ය පෙළ දක්වා මම චිත්‍රකලාව තමයි විෂයක් විදියට තෝරගෙන කළේ පාසල් වියේදී. ඊට පස්සේ ඒ අධ්‍යාපනයෙන් උසස් පෙළට ආවට පස්සේ චිත්‍රකලාවෙන් බැහැරව ගියා. නැවතත් මම විශ්වවිද්‍යාලයට ආවට පස්සේ චිත්‍රකලාව ටිකක් ආපහු ප්‍රගුණ කරන්න පටන් ගත්තා. මගේ ස්වභාවික සෞන්දර්යයත් එක්ක ස්වභාවික චිත්‍ර අඳින්න මම ප්‍රිය කරා. ඒක නිසා මම ලංකාවේ ආවිනික පක්ෂීන්ගේ පෝස්ටරයක් කරා මම විශ්වවිද්‍යාල කාලේ. නේද, පොඩි කාලේදී ගුරුවරු අහන සමහර ප්‍රශ්න වලට ඔබ වගේම එහෙම ලස්සන උත්තර දෙන වෙලාවල් තියෙනවා මේ පොඩි ළමයි. වතාවක් ඔය තමන්ගේ ගෙදර කට්ටිය අදගෙන එන්න කියලා දුන්නාම එක දරුවෙක් තාත්තයි මල්ලී නංගී ඇඳගෙන එනවා ගේත් ඇඳලා. ඊට පස්සේ ටීචර් අහනවා කෝපුතේ මෙතන අම්මා නැහැ කියලා. ආ අම්මා ගේ ඇතුළේලු. එහෙම උත්තර දෙන වෙලාවල් තියෙනවා. මේ හැඟීම ඇති වෙනවා පොඩි කාලේ ඉඳලම මේ දක්ෂතාවය යම් යම් විශේෂ අවශ්‍යතාවයක් එක්ක මතු වෙනවා. ඔබේ ඇත්තම හිතේ තිබ බලාපොරොත්තුව මොකද්ද? ඔ කවුරු වෙන්නද බලාගෙන හිටියේ? ඇත්තටම මගේ බලාපොරොත්තුව නම් තිබ්බේ
පාසල් සමය ඉඳලාම ඒ බලාපොරොත්තුවට හරියන විදිහට තමයි මම හැම දෙයක්ම හැම කටයුත්තක්ම කළේ. මට ඇත්තටම අවශ්‍යතාවය තිබ්බේ රට වෙනුවෙන් සේවය කරන්න යන විරෝධාර සොල්දාදියෙක් වෙන්න. ඉතින් ඒකට හරියන විදිහට අපි පාසල් වියේ ඉඳලා මාත් එක්ක තව මගේ යාළුවෝ 3 දෙනෙක් හිටියා. අපි 3 දෙනාම එකතු වෙලා කරේ ඒකට හරියන විදිහට ක්‍රීඩා කටයුතු තමයි. ඒ කියන්නේ රෙස්ලිං කරා, කරාටි කරා, ජූඩු කරා, බොක්සින් කරා, ජිම්නාස්ටික් කරා, ඒවා තමයි කරේ. ඒ ඔය ස්කූලේ වැඩි හරියක් ඉගෙන ගන්නවට වැඩිය මම කරේ ස්පෝර්ට්ස්. ඒ කියන්නේ බාහිර ක්‍රියාකාරකම් තමයි මගේ වැඩියෙන්ම තියෙන්නේ. බාල දක්ෂ කටයුතු කරා, ඒ වගේම මගේ කුඩා අවදි ඉඳලම දැනටත් තාම මම බාල දක්ෂ නායකයෙක් විදිහටත් කටයුතු කරනවා. ත්‍රිස්ත්‍ර විද්‍යාලයේ බාල දක්ෂ නායකය මමයි අදට. ඉතින් ඒ ඒ ඒ ඒ ආභාෂය අරගෙන මම මේ ආමියකට හරි පොලිසියට හරි ආපුස් හරි යන්න තමයි කරේ. හැබැයි ඉතින් ඒක යම් යම් දේවල් වලින් පොඩ්ඩක් වැහිලා ගියා. මම මතවරයක් මතක් වෙනවා. ඔබ මේ කිතු දහම පැත්තෙන් ඉස්සරහට ගිහුවත් කවදාද දවසක ඔබ නතර වෙන්නේ පාප් වහන්සේ දක්වාම ගිහිල්ලා. ඔබ හමුදාවට බැඳුනොත් ඔබ නතර වෙන්නේ හමුදාවේ ඉහළම ප්‍රධානියා වෙලා කියලා උපදෙස් දෙනවා අම්මා. මේ දරුවට ඔයක ලොකු වෙලා එක දවසක මතක් කරනවා මම කවදා හරි දවසක පාප් වහන්සේ කෙනෙක් වෙයි කියලා අපේ අම්මා කිව්වා. ආගම් පැත්තෙන් ඉස්සරහට ගියොත් හමුදාවට බඳිනවා ජෙනරාල් වරේ දක්වාම හිලයි කියලා කිව්වා. අන්තිමට මම පිකාසෝ වුණා කියලා කිව්වා. මේ දෙකම නෙමෙයි උනේ. අන්තිමට මම හැරලා බලනකොට මම පිකාසෝ. සූරතිස්ස මහත්මයා දිහා බැලුවොත් මට තේරෙන්නේ එහෙමයි මේ හමුදාවෙන් නෙමෙයි නතර වුණේ පිකාසෝ ළඟින් නතර වුණේ ඔබ. ඔබට මේ චිත්‍ර හැකියාව ඔබේ හැකියාව ගැන ඔබට දැනෙන්නේ කොහොමද? ඔබේ හැකියාව වෙන කෙනෙක් නේ වර්ණනා කරන්නේ. ඔබ ඔබේ හැකියාව වර්ණනා කරන්නේ කොහොමද? මෙහෙමයි, මගේ හැකියාව ඇත්තටම මට මගේ හැකියාව ගැන මම සන්තෝෂයි. මට චිත්‍ර හැඳීමේ හැකියාව රූපයක ඒ කියන්නේ ප්‍රමාණාත්මකව පරිණාම හරියට පරිමාණයට ඇඳීමේ හැකියාව ඒ ඔක්කොම මාසතුව තියෙනවා. හැබැයි ඉතින් මට වැඩිය දක්ෂය ඕන තරම් මේ අපේ ලංකාව තුල සහ වෙන රටවල ඉන්නවා. ඒ දක්ෂයන් අපි අගය කරන්න ඕනේ. මාත් එක්ක මේ මෑතකදී වැඩ කරපු මේ ශිෂ්‍යෙක් හිටියා. ඉතාමත්ම දක්ෂ ශිෂ්‍යෙක්. මේ පාර ඕලෙල් විභාගයට එළියපු ශිෂ්‍යෙක්. හරිම දක්ෂයි. මම හරිම ආදරේ ඒ දරුවට. මාත් එක්ක හරි හරියට චිත්‍රැන්දා මේ මං ළඟදී කරපු වැඩසටහනක. ඉතින් ඒ වගේ දක්ෂ දරුවෝ අපේ ඉන්නවා. අපි ඒගොල්ලොන්ව තමයි ඉදිරියට ගේන්න ඕනේ. මගේ අදහස තියෙන්නේ ඒ වගේ අයව ඇගීමට ලක් කරලා ඉදිරියට අරගෙන එන්න ඕනේ ඉස්සරහට. හැබැයි මගේ ශේෂ්ත්‍රය ඇවිල්ලා චිත්‍රකලාවට සම්බන්ධ ශේෂ්ත්‍රයක් නෙමෙයි. මම විද්‍යා විෂයන් සම්බන්ධව, පරිසර විද්‍යාත්මක විෂයන් සම්බන්ධව ඉගැන්වීම් කටයුතු තමයි කරන්නේ. ඒ ඒ ඒක කරන ගමන් ඊට සමගාමීව තමයි මගේ විනෝදාංශයක් විදිහට තමයි මම මේ චිත්‍රකලාව ප්‍රගුණ කරලා තියෙන්නේ. හොඳයි. ආචාර්ය සුරපිස දිසානායක මහත්මයා තමයි අද අපේ මේ විද්වත් හමුවට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ දවස්වල පිබිදීමක් තියෙනවානේ ආචාර්යතුමනි. තරුණයක කණ්ඩායමක් අර වැව් ටික අස්වද්දගෙන යනවා. තව කණ්ඩායමක් වැව් අලුතෙන් හදනවා. තවත් කණ්ඩායමක් එක පාටම පිබිදුණා තාප්පොළ චිත්‍ර ඇඳගෙන යන කණ්ඩායම. දැන් මේක රටේ හොඳ රැල්ලක් බවට පත් වුණා, හොඳ ප්‍රවණතාවයක් බවට පත් වුණා, හොඳ ප්‍රවාහයක් ඇතිවෙනවා මෙතනින්. හැබැයි මේගොල්ලන්ට මඟ පෙන්වීමකුත් අවශ්‍යයි. ළඟ ඉඳලා කියලා දෙන්න විදියකුත් නැහැ. හැබැයි මඟ පෙන්වන්නත් පුළුවන්. මොකද මම ඒකට හොඳ වැඩපිළිවෙලක් ආරම්භ කරපු කෙනෙක්. මොකක්ද ඒ වැඩි? ඔව්, ඇත්තටම මේ එකපාරටම අපේ නව ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියත් එක්කම ලංකාවේ මේ ඇතිවෙච්ච චිත්‍ර රැල්ල සෑම නගරයකම සෑම වීදියකම ක්‍රියාත්මක වුණා. මොකද අපේ ජනතාවට දැනුණා ඒගොල්ලෝ විශාල පීඩනයකින් එළියට ඇවිල්ලා ලොකු නිදහසක් ඒගොල්ලන්ට ලැබුණා කියලා මේ අලුත් පදවි ප්‍රාප්තියත් එක්ක. එතකොට ඒගොල්ලෝ වීදි බහැලා ඒගොල්ලොන්ගේ අදහස් එළියට ප්‍රකාශ කරන්නේ ඒගොල්ලෝ චිත්‍රයට නැංවයි. අපේ රට අලංකාර කරන්න ඒක සැහෙන වැදගත්. හැබැයි සමහර තැන්වලදී මමත් දකිනවා මේ ඇඳපු මේ රැල්ලට ආපු චිත්‍ර සමහර තැන්වලදී ඇත්තටම අලංකාරත්වයේ තිබ්බට ඒවැ වර්ණ රටාවල ගැටලුවක් තියෙනවා. ඇහැට ගෝචර නැහැ සමහර තැන්වල චිත්‍ර. සමහර තැන්වල අවශ්‍ය තැනකට සුදුසු දේ නෙවෙයි ඇඳලා තියෙන්නේ. ඒ වගේ දේවල් ගොඩක් දේවල් මම දැක්කා. ඒක නිසා මම තීරණය කරා මගේ සභාපතිත්වයෙන් තියෙන සංගමයක් තියෙනවා කොළොම්තොට වියත්හඬ කියලා. ඒ සංගමයේ ඉන්න සමාජිකයන් එක්කත්
කතා කරගෙන තව මම අනුශාසකත්වය දෙන නොයිදුල්තාරුණ්‍ය හඬ කියලා සංවිධානයක් තියෙනවා. ඒකේ ඉන්න දූදරුවොත් එක්ක කතා කරගෙන අපි මේක මේ රැල්ලකට යන්න නොදී වෙනත් මාවතකට විවෘත කරන්න ඕනේ කියන හැඟීම ඇතුව අපි පටන් ගත්තා නුගේගොඩ පුරවරේ ENE කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒක අපි නම් කරනවා Environment and Education කියලා. ඒක මගේ සංකල්පයක් අනුව පටන් ගත්තේ. ඒ පටන් ගැනීම තුළ අපි ඒ ප්‍රදේශයේ තනිකර අඳින්න ගත්තේ ලංකාවට ආවේනික සත්තුන් සහ ශාක පමණමයි. එතකොට දැන් ඒක අපි මීටර 700ක විතර දිගක ප්‍රමාණයක් වර්ග මීටර 1600ක පමණ ප්‍රමාණයක් ආවරණයේ විදිහට ඇඳලා තියෙනවා. ඇඳලා අවසන් කරා. අවසන් කරලා ඒක එතනින් මම නැවස්තුවේ නැහැ. මට අවශ්‍යතාවය තියෙනවා මේකෙන් මේකට උදව් කරපු දරුදරයන්ගේ ඇගයීම සිදු කරන්න. ඒ ඇගයීම සිදු කිරීම සඳහා මම ඒගොල්ලොන්ට සහතිකයක් නිර්මාණය කළා තියෙනවා. ඒ සහතිකය නිර්මාණය කළ ඒ සහතිකයේ ප්‍රධාන උත්සවය තියෙනවා. එක්කම මේ අපි චිත්‍රයට නගපු චිත්‍ර ටික ඔක්කොම මම පොතකට aran තියෙනවා. පොතකට අරගෙන පොතක් මුද්‍රණය කරා, ග්‍රන්ථයක් මුද්‍රණය කරා. ඒ ග්‍රන්ථියට ඇත්තටම අපේ අතිගරු ජනාධිපතිතුමා, අතිගරු අග්‍රාමාත්‍යතුමා කියන දෙදෙනාම ඒගොල්ලොන්ගේ සුභපැතුම් එකතු කරලා තියෙනවා ඒ ග්‍රන්ථියට. මොකද්ද පුතේ නම? ඒ පොත ඇවිල්ලා මම නම දැම්මේ මේ ඇඳපු චිත්‍රකරල්ලත් එක්ක. මම ඒකට නම දාලා තියෙන්නේ The Open Art Gallery of Endemic Animals and Plants in Sri Lanka. එන්නේ ඒ නමින් තමයි මම මේ පොත එලි දක්වන්නේ. එතකොට ඒක තුල තියෙනවා ලංකාවට ආවෙනික සාක සහ සතුන් සැහැණ කොටසක් ආවරණය කළා. එතකොට ඒකෙන් මම බලාපොරොත්තු වෙන තවත් දේවල් රැසක් තියෙනවා. එකක් තමයි අපේ ජෛවදත්ත සංරක්ෂණය. ඒ ජෛවදත්ත සංරක්ෂණයට තමයි මම Environment and Education කියන තීම එක දැම්මේ. අධ්‍යාපනය සහ සංරක්ෂණය කියන දෙකම අරමුණු කරගෙන. ඉතින් උතනින් යන ගොඩක් අය මේක පැසසීමට ලක් කරනවා. දැන් ගොඩක් අය ඒකෙන් ඉගෙන ගන්නවා. මට ඉතින් උතන ඉන්න වෙලාවට ඔකට හරි සන්තෝෂයක් දැනෙනවා. ඔකට සැහැණ කාලයක් ඉඩම් වුණා. අපිට ගියා මාසිකුත් දින 22ක කාලයක් ඔක අවසන් කරන්න. ඒ මාසයේ දින 22 තුල මම නොගිය දවසක් හොයාගන්නත් අමාරුයි. හැම වෙලාවෙම වගේ මට යන්න වුණා. ගිහිල්ලා කොයි කොයි වෙලාවේ හරි මම ඕක බලලා හරියට මෙයක් කරනවා. අන්තිමට අඳින චිත්‍ර ශිල්පීන් ප්‍රමාණය අඩු වුණාම අන්තිමට මාත් වැඩේට බැහැලා මාත් පටන් ගත්තා අඳින්න. ඊට පස්සේ සමහර ළමයි කියන්නේ නැත්නම් අපි හිතුවේ මේ සර් බොරුවට මේක පටන් ගත්තට සර්ටම කුත් දන්න බෑ, මේවා බෑ අඳින්න බෑ කියලා. මං කොහොනෑ ඉතින් අපි සාමාන්‍යයෙන් තුවක්කුව කතේ තියෙනවා නම් වෙඩි තියන්න පුළුවන් කියන කීපය ඔක අතේ තියාගෙන ඉන්න. එතකොට මං චිත්‍ර අඳින්න පටන් ගත්තා නම් ඒක මට පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් මට ඕගොල්ලන්ට අවවාද දෙන්න බෑනේ මේ ලයින් එක මෙහෙම ගහන්න එපා කියලා. ඒක නිසා මම මේක කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ළමයිනුත් හරි සන්තෝෂයි මාත් එක්ක එකතු වෙලා. අද වෙනකන් සෑහෙන ළමයි කුට්ටාසෙන් මේ වෙනකොට මාත් එක්ක එකතු වුණා ඒ කාර්යය තුලින්. නැමෙ රැල්ල නිවැරදි තැනට යොමු කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. නැත්නම් මේක අයාලේ යන්න දෙන්නත් බෑ. මුකුත් හිතන්න එපා. සමහර වෙලාවට වර්ණ භාවිතයන් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඒක අන්තර්ගතය ගැලපෙන්නේත් නැහැ. පන්සලක් මෙතන තියෙනවා, රණවිරුවෙක් ඉන්නවා, පෙම්මියලුකුත් ඒ ළඟින්මත් ඉන්නවා. මේ ඔක්කොම එකට තියෙන එක තාප්පෙක තියෙන වෙලාවලුත් අපි දකින අවස්ථා තියෙනවා. මොකද මේ මග පෙන්වීමෙන් රටට ආවේනික මේ ශාක සහ සතුන් සිතුවර නැග්ගාම ආයෙත් ඔය ළමෙක් දැක්කත් මේක මතක හිටිනවා. මම කැමතියි මේ ලංකාවට ආවේනික ලංකාවට පමණක් තියෙන මේ ලස්සන ගැන මොහොතක් කතා කරන්න උදුමත් එක්ක. අපි රටේ හරි ලස්සනයි. ජෛව විවිධත්වයෙන් පිරුණු රටක් විදිහට අපි හැමතිස්සෙම කියනවා. මම කැමතියි මේ පිළිබඳ උගතෙක්, මේ පිළිබඳ හොඳ පර්යේෂකයෙක් විදිහට ලංකාවේ තියෙන ජෛව විවිධත්වය ගැන මොහොතක් උදුමත් කතා කරන්න දෙන්න. ඔබ රටට ආදරය කරන කෙනෙක්. ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. අපි ගත්තොත් එහෙම ජෛව විවිධත්වය බයොලොජිකල් ඩයිවර්සිටි කියලා අපි කියනවා. එතකොට ජෛව විවිධත්වයට අන්තර්ගත වෙනවා අපි ප්‍රධාන කොටස් තුනක්. ඒක තමයි ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය සහ පරිසර පද්ධති විවිධත්වය කියලා කොටස් තුනකින් තමයි ජෛව විවිධත්වය කියන කන්සෙප්ට් එක නැත්තම් ඒ සංකල්පය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ජෛව විවිධත්වය තුළ ලංකාව ගත්තාම ඔබතුමා කියන විදිහට ලංකාව ඇවිල්ලා ආසියාවෙන් ජෛව විවිධත්වයේ පොහොසත්ම රටක් විදිහට තමයි මේ වෙනකොට නම් කරලා තියෙන්නේ. ඒකට ආසියාව තුළ අපි ඉන්නේ ඉතාමත්ම ඉහළ ස්ථානයක ජෛව විවිධත්වයේ. ඒකට ඒ වගේම ලෝකයේ ජෛව විවිධත්වය ගත්තාම මේ ජෛව විවිධත්වයේ ඒකදේශික විශේෂ, ඒ කියන්නේ ලංකාවට පමණක් නැත්තම් කිසියම් රටකට පවණක්
ආවේනික ජීවීන් වැඩිම සංඛ්‍යාවක් ඉන්න ප්‍රදේශ එකතු කරලා හදලා තියෙනවා අපි ජෛව විවිධත්ව උණුසුම් ප්‍රදේශ කියලා. බයෝඩයිවර්සිටි හොට්ස්පොට්ස් කියනවා. එතකොට ලංකාවත් මෙන්න මේ බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් යටතට ආයේ තියෙනවා. ජෛවිදත්ත උණුසුම් ප්‍රදේශයක් යටතට ආයේ තියෙනවා ලංකාව. එතකොට ලංකාවේ පුරවැසියෙක් විදිහට අපි සන්තෝෂ වෙන්න ඕනේ අපේ ස්වභාවික සෞන්දර්ය පිළිබඳව, අපේ වටාපිටාව පිළිබඳව. ඒක අපිටම යුනික් එකක්. ඒ කියන්නේ අපිටම ආවේනික දේවල් රාශියක් තියෙනවා. එතකොට එකම කාරණය තියෙන්නේ මේ මිනිස්සුන්ගේ දෛනික ජීවිතයත් එක්ක මේ අපේ ජනතාවට හැකියාවක් ලැබිලා නැහැ ගොඩක් අයට මේ අපේ තියෙන ස්වභාවික සෞන්දර්ය රස විඳින්න. සමහර අය ඒගොල්ලොන්ගේ රැකියාවත් එක්ක හැමතිස්සෙම ඒකටම ගැලිලා ඉන්නේ. එහෙම නැත්නම් සමහර ළමයි අධ්‍යාපනයත් එක්ක ගැලිලා ඉන්නේ. එතකොට පත පොතෙන් ලැබෙන දේට අමතරව ස්වභාවික සෞන්දර්යයෙන් ගන්න තියෙන දේ ඒගොල්ලන්ට හරිම සීමා සහිතයි. එතකොට දැන් ඔය මම කරා වගේ තැනක, ඒ වගේ ස්ථානයක පාසල් ළමුන් දසදහසක් විතර දිනකට ගමන් කරන මාවතක්. මේගොල්ලෝ නිතරම එතන යමින් නෙමින් ඉන්නකොට ওই පාර දෙපැත්තේ බලනකොට ඒගොල්ලන්ට පේනවා අපේ ජෛවිදත්තයේ සිටියමට නැගලා තියෙනවා. එතකොට ඒක තුල ඒගොල්ලෝ විශාල ආස්වාදයක් ලබනවා, විශාල අධ්‍යාපනයක් ලබනවා. ඒකෙන් අපේ ජෛවිදත්තය සංරක්ෂණය කරගන්න ඉතාමත්ම පිටුවහලක් වෙනවා ඒ ක්‍රියාවලිය. ඒක වෙන රටවල් වල ඒ කන්සෙප්ට් එකට අපි කියනවා ඉමෝෂනල් ෆීලින්ස් වලින් කන්සර්වේෂන් ඉන් නේචර් කියලා. එතකොට මේ මිනිසාගේ සිතුවිල්ල මගින් සංරක්ෂණය කියන එක. එතකොට ඒක අපි පාවිච්චි කරන්න පුළුවන් විවිධ ක්‍රමවේදයන්. එතන ලංකාවේ ක්‍රමවේදයන් අපි අඩුවෙන් පාවිච්චි කරන්නේ. එතකොට ওই වගේ කන්සෙප්ට් එකකට තමයි මම ඕක උතන ඇන්දෙව්වේ ළමයි හරහා මමත් දායක වෙලා. ලංකාව කියන්නේ ඇත්තටම උද්‍යානයක්. මේ පාත්තේ මේ උද්‍යානයේ එක එක ජාතියේ මල් පිටන විවිධ ජාතීන් ඉන්න එකත් වටිනවනේ අපිට. හැම වර්ගයකම ජාතීන් අපේ ලංකාව ඇතුලේ ඉන්නවා. ඉතින් ලස්සන ලස්සන මල් පිපිලා තියෙනවා. ඔය පරිසර විද්‍යාඥයෝ කියන දේ තමයි සුරති සමාත්ම ලංකාවේ තියෙන නිල් කටරොඩු මලක තියෙන නිල් පාටවත් ලෝකයේ අනිත් රටවල නැහැ කියලා. ඒ තරම් ලංකාවට ආවේනික දේවල් තියෙනවා. වර්ණයේ ඉඳලා එක මලක ඉඳලා කුරුල්ලෙක්ගේ සමනලෙක්ගේ ඉඳලා හැම දෙයකම ලංකාවට ආවේනික විශේෂත්වයන් තියෙනවා. දැන් පස්සේ වෙලාවක අපි දේශපාලන සත්වයන්ගේ තියෙන විශේෂත්වයක් කතා කරමු. හොඳයි ආචාර්යතුමනි, දැන් අපි මේ රට පිළිබඳ අභිමාණයෙන් කතා කරපු වෙලාවේ ඔබේ ගීත පෙළ ගැස්මේ මා දකිනවා පෙළ ජාතික අභිමානයේ ගීතය ඔබතුමා තෝරාගෙන තියෙනවා. මේ ගීතය ගැන තුබර වචනයක් කියලා ගීත රසය දෙන්න පුළුවන්. ඇත්තටම මේ 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 ගීත අපි කුඩා කාලයේදී සැහෙන්න අපිට අහන්න ලැබුණ ගීත. උදේට නැගිටිනකොට සමහර වෙලාවට අපිට ওই ගීතය ඇහෙනකොට රේඩියෝ එකෙන් හරිම ප්‍රබෝධයක් එන්නේ පාසල් යන ඉස්සෙල්ල ওই ගීතය ඇහෙනකොට. අදටත් මට තාම මතකයි, මොකද ඒ කාලේ ගුවන්විදුලිය විතරයි අපිට තිබ්බ එකම මාධ්‍ය. රූපවාහිනිය අපිට තිබ්බ කලාතුරකින් තමයි බලන්නේ. ඒකත් ළඟ ගියකට ගිහිල්ලා තමයි අපිට බලන්න හැකියාව තිබ්බේ. අපිටම කියලා රූපවාහිනියක් නරඹන්න හැකියාව ආවේ මේ මෑතකදී. ඉතින් ඒ වගේ කාලය හරිම සුන්දරයි. ඒක අපිට කියන්නේ බාධක ගොඩක් තිබ්බට ඒ බාධක මැඩගෙන අපි මේ ආපු මාර්ගයේ හරිම සන්තෝසයි. ඉතින් ওই වගේ සින්දු වලට මම ගොඩාක් ප්‍රිය කරන, මං හිතන්නේ ওই සින්දු අපි ඉස්සරහට අපේ දරු පරපුරට දායාද කරන්න ඕනේ නිරන්තරයෙන්ම ওই සින්දු වලට ඔය තියෙන අර්ථයට ගැබ් වෙන්න කියලා. හොඳයි, මේ ආචාර්ය සුරතිස්ස දිසානායක මහත්මයාගේ ගී පෙළ ගැස්මේ සීටි ප්‍රනාන්දු. අපි ළඟ දාගමු ගුමු ගුමු නදිය සමිතියේ.